ස්වාමින්වහන්ස දැන් ව්‍යාපාදේ නැතිනම් තරහා ඇතිවීමත් එක්කම හිත විසිරෙන්න පටන් ගන්නවා නේද? ඉතින් හරි පුතේ ව්‍යාපාදේ මුලට දාන්න ඒකනේ. ඒක ව්‍යාපාදේ සකස් වෙන දාන්නේ ඉතින් හිත විසිරෙනවා කියන කාරණේ ආයිම තහන්න දෙයක් නැහැ. තේන අනිවාර්යයෙන්ම හිත විසිරිලා. ඒකනේ බුදුරයන් වහන්සේ අර වම්මික සූත්‍රයේදී ඔය දැන් කුමාරකාශ්‍යප කියන සුවම් මහරහතන් වහන්සේට කියන සූත්‍රයේදී ව්‍යාපාදේ දෙවෙනි තැනට දාලා පංච නීවරණ හතරවෙනි තැනට ගන්නවා. පංච නීවරණ ආයිම හතරවෙනි තැනට ගන්නවා. පෙරහන් කඩ කියන තැනටත් පංච නීවරණ ගන්නවා. නමුත් ව්‍යාපාදේ උඩට දානවා. අවිද්‍යාවට පස්සේ ව්‍යාපාදේ දානවා. ඒ කියන්නේ ව්‍යාපාදේ වෙනම අරන් බුදුරයන් වහන්සේ එතනදී පෙන්නනවා. මොකද මේ ද්වේෂයේ වෛරයේ පරිගැනීම මේ මාර්ගය සම්පූර්ණයෙන්ම අවිහිර කළා දානවා. ඊළඟට උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන්නේ සැකය. මාර්ගය කෙරේ සැකය. ආරෂ්ඨාංගික මාර්ගය, ධර්ම මාර්ගය, භාවනා මාර්ගය, තෙරුවන් කෙරේ ඇති කරගන්නා වූ සැකය. ඒ වගේම මේ පංච නීවරණ ධර්මයන් කෙරේ ඇති කරගන්නා වූ සැකය. සප්තබොධ්‍යංග ධර්මයන් කෙරේ ඇති කරගන්නා වූ සැකය. ඒ නිසා නිරේතුරුව නොනා මෙන්න මේ පංච නීවරණයන්ට අදාළ ධර්මයන් අපි ජීවිතය තුළ වඩන්න ඕනේ භාවනාවක් හැටියට. ඒ නිසා නිරේතුරුවම ඔබ තුළ පංච නීවරණ වැඩෙනවා නම් ඔබ පංච නීවරණ භාවනාවක් හැටියට ජීවිතයට එකතු කරගන්න. පංච නීවරණ භාවනාවක් හැටියට ජීවිතයට එකතු කරගන්නවා කියන්නේ ඔබ දැස් දෙක පියාගෙන මොහොතක් දකින්න මේ මොහොතේ මේ මාතුල සකස් වෙන්නා වූ පංච නීවරණ සකස් උනේ කුමක් ඇසුරු කරගෙනද? රූපය ඇසුරු කරගෙන. එතකොට මේ රූපය ඇසුරු කරගෙන සකස් වුණා වූ පංච නීවරණ සකස් වුණා වූ මේ රූපය නিত্য වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. මොහොතක් මේ රූපය සතර මහා ධාතුවක් දෙසිස් කුණුපයක් හැටියට දැකලා මේ රූපය අනිත්‍යභාවය දකින මොහොතේ මේ රූපය ඇසුරෙන් සකස් වුණා වූ පංච නීවරණ අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ වර්තමාන පංච නීවරණ නිසා වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා, වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා වෙනවා. එතකොට මේ මොහොතේ මේ සකස් වෙන පංච නීවරණ නිසා ඔබ තුල තියෙන්නේ ඇලෙන සිතක්ද ගැටෙන සිතක්ද නැත්නම් උපේක්ෂා සහගත සිතක්ද? ගැටෙන සිතක්. පංච නීවරණ තියෙන උපේක්ෂාවක් වෙන්නේ නැහැ. ගැටෙන සිතක් තියෙන්නේ. ඒ ගැටෙන සිත නිත්‍යද අනිත්‍යද? එහෙනම් ඒ අනිත්‍යයි කියලා දකින වෙලාවේ වර්තමාන වේදනා ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. එහෙනම් මේ මොහොතේ මේ පංච නීවරණ සකස් වෙන මොහොතේ අපි කොච්චර දේවල් මේ මොහොතේ අපි හඳුන ගන්නවද? කාමච්ඡන්ද කියන කාරණේ, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා, මේ සෑම දෙයක්ම මේ පංච නීවරණ තුල ඔබ හඳුනාගත්තා. මේ හඳුනාගත්තා වූ දේවල් නිත්‍යද අනිත්‍යද? එහෙනම් ඒ මොහොතේ වර්තමාන සංඥා ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. එහෙනම් මේ වර්තමානයේ මේ මොහොතේ මේ පංච නීවරණ සකස් වීම නිසා සකස් වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ඒ අකුසලයේ නিত্য දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍යයි කියලා දකින මොහොතේ වර්තමාන සංස්කාර ස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. එතකොට මේ පංච නීවරණ සකස් වුණ නිසා කොච්චරනම් දැනීම් අපිට ඇති වෙන්නේ නැද්ද? අනේ මගේ භාවනා වැරදුනා, අනේ මට නිදිමතාව, මේ වගේ සකස් වුණා වූ මේ සෑම දැනීමක්ම විඥානයක්ම නিত্যද අනිත්‍යද? අනිත්‍යයි කියලා දකින මොහොතේ වර්තමාන විඥාන ස්කන්ධයේ අනිත්‍යභාවය. අන්න දැන් අපිව අරන් ගියේ කොතෙන්ද? භාවනාවේ දුර්වලභාවේ. නමුත් ඒ දුර්වලභාවයක මොහොතක් දැස් දෙක පියාගෙන නොනා වර්තමානයේ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය වඩා ගන්න අපි දක්ෂුණා. ඒ වගේම මේ මොහොතේ මෙතන ඉඳගෙන දැන් ඔබ ඒ පංච නීවරණයන්ම අතීත පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරගන්න. අතීතේ මං සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා මේ පංච නීවරණ නිසා කොච්චරනම් සම්මා සම්බුද්ධ ශාසන අහිමි වෙන්නේ නැද්ද? ඒ අහිමි කළා වූ ඒ පංච නීවරණ සකස් වුණේ කුමක් ඇසුරු කරගෙනද? ඒ අතීත රූපස්කන්ධය ඇසුරු කරගෙනයි සකස් වුණේ. අතීත රූපස්කන්ධය නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අන්නේ අතීත රූපස්කන්ධය අනිත්‍ය දකිද්දී අන්න අතීත පංච උපාදාන ස්කන්ධයට අදාළ රූපස්කන්ධය අනිත්‍යභාවය දකිනවා. එහෙනම් බලන්න අතීතයේ මට පංච නීවරණ සකස් වුණ වෙලාවේ කොච්චරනම් මම ඇලෙන සිතෙන්, එහෙම නැත්නම් ගැටෙන සිතෙන් ඉන්නේ නැද්ද? ඒ ඇලෙන සිතත් ගැටෙන සිතත් නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? ඒ අනිත්‍ය වූ වේදනාව දකිද්දිම අතීත වේදනා ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. අතීතයේ අපි කොච්චරනම් පංච නීවරණ නිසා හඳුනා ගැනීම ඇති කරගන්න නැද්ද? මට නිදිමතයි, මට බඩකිණි, මට මේ ආකාරයෙන් සකස් කරගත්තා වූ සෑම හඳුනා ගැනීමක්ම නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අන්න අනිත්‍යයි කියලා දකින වෙලාවේ අතීත සංඥා ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. අතීතයේ නිතරම පංච නීවරණ සකස් වීම නිසා කොච්චර අකුසල් රැස් වෙන්නේ නැද්ද? ඒ අකුසල් නිසා කොච්චර සතර අපායන්ට වැටෙන්නේ නැද්ද? ඒ සංස්කාර නිට්ටි වුණාද අනිත්‍ය වුණාද? අන්න අතීත සංස්කාර ස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. අතීතයේ පංච නීවරණ සකස් වුණ නිසා කොච්චරනම් දැනීම්, විශේෂ දැනීම්, විඥානයන් සකස් වෙන්නේ නැද්ද? ඒ සෑම දැනීමක්ම අනිත්‍ය වුණා. අන්න අතීත විඥාන ස්කන්ධයේ අනිත්‍යභාවය. අන්න දැන් මොකද්ද මේ උනේ? පංච නීවරණ තුලින් විදර්ශනා නුවණ මතු කරලා ගත්තා. එනිසා පංච නීවරණ සකස් වෙද්දී බිය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ මං විදර්ශනාව මතු කරලා ගත්ත ක්‍රමේ එරමිනියා ගොතාගෙන පය ගණන් වාඩි වෙන්න ඕනේ නැහැ. ඔබට මේ නැකිටලා හිටගෙන ඉන්නකම මේ විදර්ශනා නුවණ ඇති කරගන්න පුළුවන්. එනිසා කොතනකවත් පංච නීවරණ කෙරේ බිය ඇති කරගන්න එපා. නිරේතුරුවම ප්‍රබෝධමත් භාවයෙන් පංච නීවරණයට මුහුණ දෙන්න.